අද මං හදන්නේ ග්‍රීන් ඇපල් කරියක්. මේක අඹ මාළුවට හොඳ ආදේශකයක්. මොකද ඒ රසම තමයි ග්‍රීන් ඇපල් කරියකෙත් තියෙන්නේ. අපි ඇපල් ටික කපාගමු කරියකට අවශ්‍ය දේවල් බලලා කැපුවම ඉක්මනින් කාටි පිපෙනවනේ. මෙතන තියෙන්නේ ලුණු, අමු මිරිස්, කරපිංචා, තෙම්පරාදුවට අවශ්‍ය දේවල් ටික. හොඳ උකු පොල් කිරි ටිකක් අවශ්‍ය වෙනවා. පහේ ටික මිරිස්, කහ, ලුණු ඒ ටික. අපි මේකට රෝස්ටඩ් කරි පවුඩර් දාන්නේ. මෙතන තේ හැඳි දෙකක් තියෙනවා. උම්බල කඩ, උලුහල් අබ අවශ්‍ය වෙනවා. සීනි තේ හැඳි එකහමාරක්, වෙජිටබල් ඔයිල් සහ වතුර ටිකක්. ඇපල් සෝදලා තියෙන්නේ, මම දැන් කපා ගන්නවා. මං ඇපල් ගෙඩියේ ඇට සහ මැද අනවශ්‍ය කොටස් ටික ඉවත් කරගෙන කෑලි අටකට කපා ගන්නවා. මේ සයිස් එකට මේ ඇපල් උයන්න තෝරගන්නකොට කොළපාට හයිය අමු ඇපල් එක ගන්න ඕනේ. මේකට කුකින් ඇපල් කියලාත් කියනවා. කොළපාට ඉදිච්ච ටිකක් එබෙන වගේව තියෙනවා. ඒක උයන්න ගන්නේ නැහැ. ඒක අපි පළතුරක් හැටියට නිගන්නේ. ඇපල් ටික කපාගෙන උයන්න පරක්කු වෙනවා නම් කහට පිපෙන එක වලකින්න කහකුඩු ලුණු කුඩු ටිකක් එකතු කරලා තියන්න. මං ඇපල් ගෙඩි තුනක් කපා ගත්තා. මේ වගේ වාජනයක් ලිපේ තියාගෙන ඒකට මං එළවලු තෙල් ටිකක් දාගන්නවා. තෙල් මේස හැඳි තුනක් වගේ. තෙල් ටික රත් වුණාම ඒකට අබ ටික දාගන්නවා. කුරුඳු පොතු කෑල්ල, කරපිංචා, ඊළඟට ලුණු, සුදු ලුණු, අමු මිරි මේ ඔක්කොම දාලා තෙම්පරාදු කරගන්නවා. දැන් උම්බල කඩ ටික, උලුහාල් මේක ටිකක් කලවම් කරලා, කහකුඩු, මිරිස් කුඩු, තේ හැඳි එකහමාරක් විතර එකතු කරගෙන අන්තිමට රෝස්ටඩ් කරි පවුඩර් ටිකත් එකතු කරගෙන කලවම් කරගමු. ඒ විදිහට තෙම්පරාදුව හදාගෙන දැන් ඇපල් කැලි ටික එකතු කරගමු. මන් දැන් ලුණු කුඩු තේ හැන්දක් දානවා. දැන් මේ විදිහට හොඳට කලවම් කරගෙන ඇපල් ටික තැම්බෙන්න වතුර ටිකක් දානවා. ටිකක් වෙලා වහලා තියෙනවා. විනාඩි දෙකකට පස්සේ මේ වගේ භාගෙට තැම්බිලා තියෙනවා. ඇපල් හරි ඉක්මනට තැම්බෙනවනේ. විනාඩි 4ක් විතර යනකොට මේ වගේ හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේකේ වතුර ගතිය තියෙද්දිම මිටිකිරි ටික එකතු කරගන්න ඕනේ. මිටිකිරි පොඩ්ඩක් තමයි මේකට දාන්නේ. දැන් හොඳට කලවම් කරලා කිරි ටික උතුරනකොට මං සීනි තේ හැඳි එකහමාර දාගන්නවා. සීනි ටික කලවම් කරලා මං ලිප ඕෆ් කරගත්තා. ඇපල් කෑලි ටික පොඩි වෙලා නැහැ. ටිකක් ලොකු කෑලි කපා ගත්තාම හරි. මං දැන් කලවම් කරලා තව ටිකක් මේක හිඳෙන්න ලිප උඩම තියලා තියෙනවා. දැන් ලිපෙන් බාගම්. ඔයාලට පේනව නේද, අඹ කරි එකක් වගේමයි. මේකේ රසත් ඒ විදිහම තමයි. විදේශ රටවල ඉන්න අඹ සොයා ගන්න අපහසු අයට ඒ විදිහටම රසට මේ වගේ ග්‍රීන් ඇපල් කරි එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අපි පළතුරක් විදිහට කන ඇපල් වලින් මේ වගේ රසවත් කරි එකක් හදලා බලන්නකෝ.
එහෙනම් අපි තවත් අලුත් රෙසිපි එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.